ජීවිතේ දිනනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් වගේම උත්සාහයක් ධෛර්යයක් හැමදේම අවශ්‍යයි. හැබැයි හරි කලමනාකරණයක් එක්ක ඒ ගමන ගියොත් ජීවිතේ දිනන එක ඒ තරම් අමාරු දෙයක්වත් නෙවෙයි. ඉතින් මේ කියන්න යන කරුණ 10 හොඳින් හිතට අරගෙන කටයුතු කළොත් ඔබේ ජීවිතේ දියුණුවට පුංචි හරි දායකත්වයක් ඔබට ලැබේවි. අංක 1 ඔබ අතීතයේ තියෙන මුදලට ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔබේ මාසික වේතනය අපි හිතමු රුපියල් 30000යි කියලා. ඔබ රුපියල් 50000ක දුරකථනයක් මිලදී ගන්න යන්න එපා. නිතරම ඔබට හැකි ප්‍රමාණයට ජීවත් වෙන්න ඔබ පුරුදු විය යුතුයි. අංක 2. අනුන් කරන දේ කිරීමට නොයන්න. අනුන් කරන දේම ඔබත් කළ යුතුයි කියලා නියමයක් කොහෙවත් නැහැ. ඔබ ඔබේ විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. අංක 3. ධනාත්මක වන්න. ඒ වගේම ධනාත්මක අදහස් දරන අය සමග කටයුතු කරන්න. අංක 4. දැන් ඔබට ලැබී තිබෙන පුංචිම දේවල් වලට පවා ආදරය කරන්න පුරුදු වෙන්න. ඔබේ හීනය ඉහළ වටිනාකමකින් යුතු වාහනයක් නම් දැන් ඔබේ ළඟ තියෙන අඩු වටිනාකමින් යුතු වාහනයට මුලින්ම ආදරය කරන්න පුරුදු වෙන්න. අංක 5. අනවශ්‍ය ගමන් බිමන් නොයන්න. එනම් ඔබ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් යාමෙන් ඔබේ කාලය, ශ්‍රමය සහ මුදල් සියල්ල නිකරුණේ වැයවන බව සිතට ගන්න. අංක 6. අවුරුදු 5ක ප්ලෑන් එකක් හදා ගන්න. දවසට විනාඩි 1440ක් තිබුණත් ඔබට වැඩ කරන්න තියෙන්නේ විනාඩි 960ක කාලයක් පමණක් බව මතක තබා ගන්න. ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේලාවයි. අංක 7. ඔබේ අඩුපාඩු දුර්වලතා මගහැරගන්නේ කොහොමද කියන එක ප්ලෑන් කරන්න. තමන්ගේ හතුර තමන්ම බව සිතා අදට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න. අංක 8. TikTok, Instagram, Facebook, YouTube වැනි සමාජ මාධ්‍ය ඔබේ දියුණුවට යොදා ගන්න. එය කාලය ගෙවා දමන්න මෙවලමක් කර නොගන්න. අංක 9. කේලම් ඕපදූප කියන අයව විශ්වාස නොකරන්න. ඔබට වගේම ඔබ ගැන අනිත් අයටත් ඔවුන් පවසන්නේ එයම බව සිතට ගන්න. අංක 10. ඔබ සමග කවුරුන් හෝ වැඩකට නැති දෙයක් ගැන විවාදයට එනවා නම් ඔහු නිවැරදි තමා වැරදි කියා වහාම ඒ කතාව නවත්වා එතනින් ඉවත් වන්න. ඉතින් මේ කරුණු වලින් ඔබේ ජීවිතයට යම් දෙයක් ලැබුණා නම් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.